මනිස්ෆස්ට් සතියන්තය මම රන්දිකවවාරච්චේ. මම චතුරාජි පච්චේ අදත් මොලින්ම අවධාමනයවන් කරමු පොත් සිරස් තලවෙත. ඉදිරි පෑකිහිපේත් ප්‍රදේශර් වැසකට තද වැසී අකුණු අවධානම තවදුරටත් ඉහලට. ගල්කදවල වැැවේ සැඟවුණු පුංචි නිමේෂ්. ෝත දා ගත්තා. අරගනිම පරිිකයි මන්නයගේ මට මනඋු ැක කියන්නතන්න එම ම ගලනවාගේ ුණ. වැඩකරන ජනතාවගේ EPF අරමුදල් කොල්ලේ සැඟඹුණු විත්ති වගක වියුත්තන් නිදැල්ලේ. වස්තා හිර පලාාත් සභාවේ නිලකාලය හෙටින් අවසන් චන්දය තබදුරටත් කල්යන ලකුණෝ. රසාවා මැතිවරණ එන්න ජාතිපතිවරණය තියල පාර්ලිමැති මැතිවරණ තිිබයි පස්ස. ශ්‍රලංකාවේ බරයිසිලීමේ ක්‍රීඩා යිතිහාසය අලුත්වවෙයි. ලමුුවරට ජේෂ්ට අංශයෙන් ආසියානු පදක්කමක්. ප්‍රථමයෙන් දේශවයපුුවත්. කුමන ජාතික වනෝද්‍යානයේ දී දිවියකුගේ ගොදුරක් බවට පත් වූ කම්කරුවාගේ අවසන් කටයුතු අද පස්සරුවේ සිදු කෙරුණා. මෙ අතර අදාල සිද්ධිය සිද වූ වනෝ්‍යානයේ භාගෝරය ප්‍රදේශවය අදත් සංචාර්කයින්ට ව්‍යවෘත කරුණේ නැහ. සුගේ දහට වන දස ම ජතක මන ද්‍යානේ මාර්ග සංවර්න කටයතු නෙරතවසසිට කම්කරෙක දදිියකු විසි දැක ගොස් මර තති වන අනතුරුව තව දගලෙකුට එමදිය පහරදිති වුණනේ දෙවිය විසින් දැගනගේ පුදගලයා සැවීමට වනජීවිනිල හර පරිසක්කතුලු කෙ පදෙනෙක වනයටගේ අස්ථාවේදී රපත්ලතුවල ලැබූ අදාල පුද්ගලයාත් තවමත් අපරමහරෝහලේ ඩෙසත්ක්කාරයක ප්‍රතිකාරලබනවා. ඒ සමඟ අදාල සිදියසිද වූ ප්‍රදේශය අදත් සංචරකින්ට විවෘත නොූවත්න් එමපියවර තමනක් සංචරකින්ගේ ආරක්ෂාපට ප්‍රමාණවද. කැටලුවක් උක් ප්‍රධාන වශයෙන්ම නැවතවරක් මේ ප්‍රදේශය සංචාරක කටේතුවලට විෘතකිීම හෝ ඒම නැතව වෙනත් මානව ක්‍රියාකාරකමට ජනතාව ඇතුළු නොතම මේගේ අනතුරදායක තත්වයක් ඇතිවෙන්න සම්භාවිතාව වැඩි මට්ටමතති නොක හේතු මඒ සතා පිළිබඳව තවම හරි අධ්‍යනක ලක් කලන මේ කාලවකවාන තුළ දීර්ග ියං කාලයක් පවිතිච්ච ලවකවානුවක් ඒ කාලවක්වානු තුළ බොහ සතුන් ලොකු පීඩාවකට පත්වෙලායින් එක පැත්තකින් නිවරදි පරිදි ආරන මැතිවීම හේතුවෙන් අනි පැත්තෙන් ප ජලනොැවීම හිත්තුයි. ඒ තත්වය තුලද වදුරටත් මේ මාර්ග සවර්ධනට ද්කොත්ෙ ජතික වන ෝද්‍ය න තුල මේගේ අනතුරුදායක තත්වන් ඇඳතුරටත් වර්ධන වෙන්න පුළුවන්. ඒ රහ අවසානීදි සිද්ධ වෙන්නේ මේ සතාව ගාතනය කරන තත්ත්වයට තවා මේ ක්‍රියාවලිය පරිවර්තනී වෙන්න පුළුවන්. මෙයාකාරයට වනසතුන්ගේ ප්‍රහාරවලට ජනතාව ගොදුර වෝ පළමු අවස්ථාව මේ නොවේ. තුකරේජනතාව ඇතුූ දිවේ නි ්‍රදේශ කහිපේක නතාව අවස්ථා කෙහිපේකදී බීට පෙර හඳුන් දිවියන් නාදී සතුන්ගේ ප්‍රහරවෙලට ලක්වනා. එම අවස්ථාවේදීත අදවන් කතාබහක් ඇතිවුවත් දින හිපේකට පස. එසිල්ලවන ජී ෙපර්මේන්ව බලදහරි ැළු සැම අමතක කර දෙමුවා මස රට වටිනා සත්ව ප්‍රාපහා, මිනිස් ජීවිත ආරක්ෂ කරදීමට, විදිමත් ජාතික වැඩපිළි වෙලක් සකස් කලා දෙන්න කැටලුවක්. මාපිය වැඩිහිට අවධන ගිලිහු නිමේශක් ංචි මල් කැකුලට අනතුරක්වීමට හොඳටම ප්‍රමාණුවත් බව රටට යලිසිහි පත් කළ සිද්ධයක් ඒ පස්වරුවේ වාර්තාාවනාා. ඒ අනුරාධපුර රල්පනාවේ ගල් ගඩවලින්. නිමේෂ ගිම්හාන. පස් හැවරිදි නිමේෂ් දරුවන් සෙව් දෙනකු ගෙන්යුත් පවුලේ පාල දරවායි. රලපනාව ගල්කඩවල ප්‍රදේශය පලංචි ඔහු ඒ පස්වරුවේ සියෙන් ඥාතින් පිරිසක් සමඟ ගල්කඩවල බැවේ. නෑමට ගොස්ති ුණා ඥාති දියනයක් කුඩා නිමේෂ් නහවා වැැව් ඉවරේ වාඩිකරවා ඇති අතර ටිකවේලාදින් නිමේෂ් එමස්ථානයේ නොමැති බව ඥාත ඉන්ට ීක්ෂය පීති බෙනලවා මගේුව අන්ට කහල තර ගෙතර කොඩියකයිවාද කියට පකිවන මල්ලිනෑ කිය ඉට පසය මේ අබේදු වකිවා මේ නැන්ද එනම් අපි පත්වට බහිමුද බැහරිික් බලමු දෙගර බැහැිවල්ල එකමටයක් බැලුවහ පස. ලන් කොල අනිමටේ බලන්නොට එක පට ඔලුව හුණන ඔගෙන ොටම ංකාකුලින් බැලුවේ පාග පාගෝම බන්නකොටම ඔහුන හුනකොටම එක පාට උට ාව එකොටගන්න දෝතර දාලා ගත්තා. අරගෙන හිම පරිි දෙකයි මන්නේයගේ මට මොනවුනද කියන්න දන්න එම මම ගල්ලුුණවා ගුණ. පුංචි නිමේෂ්ගේ ජීවිතය ගල්කඩවල බැවේ. ෙ සඟකගේ දරුවන් පිළිබඳ අවදාහනය තවත් තවත් වැඩි කළ යුතු බව රටටම ජලිත් සහිපත් කරමින්. ඉදිරිපෑය කිහිපේ තුළත් දිවයිනේ පලළත් කිහිපයකට තද වැසි ඇද හැලීමේ හැකියාව පතිනවා. එ පිළිබඳ මේ වාර්තාව අස්රා අසංචකෙන්. සබ සද වම විසින කකාල්ගන වාර්තාකනය ප්‍රමු කැබද සම්ගින්. සවස්වර්ය පාතන ගිුණු සඇත බැසිවල යකිසි වර්ධන දක්න ලැබෙන බවයි කාල්ගු විද්‍ය දෙ පාතිිමෙන්තු පසන්නේ මේ තද වැසය අතරතුර අකුණු සහ තද සුළලංවලින් ඇති වන අනතුර වලක්වා ගැනීමට හෝ අවකර ගැනිීමට පියවර ානලෙසටයි කකාල්ගු විදධ පාර්තිමන්තු හජනතාවගේ ලා සිටින්නේේ අද පසුරේ අවදාත්ම නිවදනක් නිකුත් කරමින් කල්ගමවිද දෙ පාරත්මද පවසන්නේ මධ්‍යම සබරගම්මෝ වයම්භ බස්නාහහිරයානම් පළත්වලට වගේම ගාල්ල මාත අනරාධපුරසසා බෞන්‍යයාසා මන්න්නර්මයන්න දිස්රක්වලට තද වැස පක් කළ හැකි බවයි මේ පවතින කාල්ගුණ තත්ත්වයෙන් අනුතුරු ද වාර්තාවෙලා තියෙන අපි දැන් අවධානයමු කරමු යනතුර වෙතරව. අනුාධපු රම්බව ගඕනාවප ප්‍රේදීකුණ සැවිදි පුදගලක මියගොස් තවත්තයකු පපලතු අල ලැබවා අප වාර්තාකරු පැසේ ඔවු නිවස මුළත්තැන්ගේ රැදි ටියද ඒ රාත්‍රියකුණුැරවවැද ඇති බවයි රුමන් දග හිටියේ බඩ විිු පසිෙන් නැතේ පුතා හිටේ ඇතේ හිටියමගේ බෑන එ පැත්ත හිටිය මගේ දයි මොහමනි. එක පාරර්ම ගිමල්ලියක්වා අගේාව චරයිදන්නේ ටක් වලයින්නට පස් දෙනම් වැටිල බිීම. ඇතිවෙච්ච මල්ලිගේ ජීවිත හනිවෙඩ ප්‍රබලවම් බලපාල තියන සුදියකට චේන්නක බෙල්ලත්තක්කම පිච්ිලා ගහින්දේෙනවා ගෙදර තිබුණු සම්පූර්ණ බිත්තියේ කොන්ක්‍රේට් ඔක්කම කඩාගෙන අනික්කට්යට වෙදිලතිේනවා? ෙලසමියගොස්ඇතේ ෝනාව ප්‍රදේශයේ පදිංචව ට ධහම හැවිදි තරුණේ බරපතලතු ලබූ තිත්සෙක් හැවිදි පුද්ගලයා මේම වනවිට අනුරධතුපුර ශික්ෂණ රෝහලේ ැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබනවා මේ අතර අදස්වරුව කිනොචිය ප්‍රදේදී අකු සැවදීමෙන් දහට හැවිදි තරුණියක තුවාල ලබා රෝහල් ගත කරුණා. ජංගම දුරකතනේ භාවිත කරමින් සිටන අතතුර ඇය මෙම අනතුර මුහුණපා ඇතයි ඥාතීන් සඳහන් කළ බව පවාර්තාකරු පැසවා. පවතින වැසි සහිත කාලගුණය සමඟකුුණ අනතුර තවදුරටත් ඉහලා හැකි බැවින්. ුණ සහ ගිරම් පවති අවස්ථාවල ආක්ෂි පේවර අනු ගන්නන්නේ කන්න ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මජනතාවගෙන්න්නේල් ලීමක් කරනවා. එයනු එෙ නේ ෝ ගස්යාට සිටමෙන් වලගන ලෙසත් ජිගරුම් සහිත වැසි අවස්ථාවලද හකිතාක් ආරක්ෂිත ගඩනගිල හ සංගෘත වාහනතුල සිටනලෙත් කලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ැනුම් දෙනවා දෙපර්තමන්තුව සහන් කළ කුඹර ේවතු ක්‍රීඩා පි සහ ජලාශ වැ නිස්ථානවල ගිගුරුම් සහිත වැසි ඇතිවනවස්ථාවලදී ගැසීමෙන් වලගන ලෙසයි. එවැනි අවස්ථාවල රහැන් සහිත දුරකතන සහ විදදුලෝප භාවිතය වලකන ලෙසද දෙපාර්තමේතුව දැනුම් දෙනවා. මේ මෙ අතර අනුරාධපුර ලෝළුගස්ව ප්‍රදේශය රහා යේ රාත්‍රී මගේ තදසුළඟකින් නිවාසරැසකටහා නිසිද වනාා ප්‍රදේශවාසිෙන් පැවසුවේ ඒ පස්සවරු යත් හතත් අතර අධික වර්ෂයාවත් සමඟ මෙම සුළඟ ඇති වූ බවයි. ය පැභාගයක් විතර අද සුළගත්තක ලැසත් දැඩිවතිීුණ පහාල පස මට දෙසියයක් තරතුරට අම්පූන සේ ොක්කම ගලෝගන් ී තෙක්කම විශවලාගේ. ලොකු සදධ්‍යයක් වකාවේ ලොකොට වහ ඔක්කොම කල ගලෝගන ගිය මට මක සරන්ගල කොඩේන හ ීතෙකම ගලෝගනගේ මුල් හලම වරයි පලෝගම සට්ිකුම ප්‍රේශයහ ඒ පස්සරුවේ හමගේ අදසුළන්ගින් නිවාස දහයිකට පමණ හා නිසිදුණා. ාන මුහල කකා පහමාට විතර වෙැසත්කම යි කටත්ලටන සීට්ටිය කඩාගනග බහල. ඇක පාර්ට්‍රමනිකන් අපි නාලා ගට කොඩුන විතරයි කරක නාව වෙල්ල හරි දොරන මුදු ුල් කට එක්ක දෙක අන්නගත් සට ෑලි කල්ල විසූනා ඉටවසේම ලමයිතුන් ර දැම ඇදට දා නොනත්ති කියලා මට්ට දෙකින් වහලා බල හිට මකො වෙන්න කියෙද බලන්න දන්නන්නේ කඩ ඔක්කො බිල පුදු කරන කිය ඇම. අද පස්වේ කොම කරුණෑගල මාර්ගේ රත්මල් ගොඩ ප්‍රදේශේදී ගක්කඩා වැටමින් මොට රථයකට හා සිද වනාා. එම අවස්ථවේ රතයේ තිදෙු ගමන් කරඇති අතර අනතුරෙන් කිසිවෙකුඩට හානිසිදූයේ නෑැ. මෙරට වැඩකරන ජරතාවගේ අරමුදල්බලින් ගොඩනැගුණු විශාලතම අරමුර ලෙස සැකිෙන සේවක අර්ථසාක අරමුදල දේශපාලන වංචනකින්ගේ ග්‍රහණට නතුවූ අවස්ථා රැසක් අනාපරනවේතිබෙනවා. බැදුම්කර වංචාාව හරහා සිද වූ සේවක අර්ථසාදක අරමුදල් කොල්ලේමෙන්ම ඊට පෙරහ පසුවව සිදූ තවත් කොල්්‍යයන් රැසක් පිබඳව තුොරතුරු අද සිට ඔබට කියනට අප සූදානම්. මේහි පලමු දිගහැරුම. ට පෞද්ගලි හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ අරමුදල් වලින් ගොඩනැගී ඇති සේවක අර්ථසාධක අරමුදලේ දෙදහස්දා හතවර්ශයේ දෙසැම්බර්තිස් එක්මනිදාබන විට ක්‍රියාකාරි සාමාජකයෙන් ගරන මිලියන දෙකදශමහා යතුනක්. අරමුදල සතුව එදිනට පැවැති ශුද්ධ වටිනාකම රුපියල් බිලියන දෙදහස් හැටහයක්. මෙම අරමුදලට පසුගේ වර්ෂ කිහිපේතුළදී. රජුවහා වක්‍රව බලපෑම් සිදුවී අධ්‍යවස්ථා කිහිපයක් සාකච්ඡාවට ලක් වනාා. එම කරුණුද සැකිලට ගනිමින් රජුක්‍රමයට බහන්ඩාගර් බැඳුම් කර නිකුත් කිරීම අත්හිටුවීමට තීරණගත් දහස් පහළවේ පෙබරවාරි මස විසි හත්වනිදාසිට ද්‍රතිීකවෙලඳපලේ ගනුදනුවලින් ඉවත් වූ දින එනම් දෙදහස් දහසේ මයි මස දක්වා කාලා පරිච්ෂේදය, වැඩි අවදහනයක් යොමු කරමින් සිදුකර ලද විශේෂ විගරණේ වාර්තාව මේ වනවිට ප්‍රසිද්ධ කරතිබෙනවා. දෙදහස් අටවර්ෂයේ සිට දෙදහස් දහස්සේ දක්වා කාල පරිච්ෂේදය තුළ සේවක අර්ථසාධක අරමුදල ප්‍රාථමික වෙලඳපළෙහි බණ්ඩාගර් බැඳුම් කර මිට ගැනීම සේට අනූපහේ සිට සේයට හැටහය දක්වා අඩු වීතිබෙනවා. ඊට සමගමීව දවිතිීක වෙළඳපලෙහි බහණඩාගර බැදුම් කර මිලට ගැනීම ස්ේට් පහේසිට සියට තිස් හතර දක්වා ඉහල ගොස්තිබෙනවා. ඒ අය කෙලින්ම ප්‍රාථමික වෙළඳ පොලේ තරඟකාරී ලෙස බැඳුම් කර ලබා ගැනීමට ඉදිරිපත්වීම වෙනුවට ඒවා වෙනත් පෞද්ගලික සමාගම්වලට ගන්නට හැරලා පසුව. ඒ සමාගම්වලින් මිලේට දීතිය වෙළඳ පොලෙන් මිලේට ගැනීමේ ප්‍රවණතාවයක් වර්ධනය කර ගෙනැතිවට මේක තමයි. මේ ඇතිවෙලා තියෙන විශාල පාඩුව කියන කාරණාව. මේකට හේතුවනම් රනිල් වික්‍රම් සිංහ මහතා විසින් ලබා දෙන ලද නියෝගේකට අනුව? උපදේශයකට අනුව බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණ වෙනසට බාජන වන ද පාලෙන් පස්සේ හ මහ දැ විග ප වාර්තාවට මදක කිය ැමේ වැරද ාරන අගම ි ල්ලස්සන නැත්තන් ජාතියන් සමාවගන්වා ොකන් කර සල්ල න අයකලන්න කටයතු කන්න. මෙහිද අවධහනයට ලක් ඇති තමත් විශේෂී කරුණක් වන්නේ සේවක අර්ථසාධක අරමුදල බැඳම් කර සඳහා ඉදිරිපත් කරන ලංසු. ්‍ර ලකම්මහමැක්කෝ සින් පිගනීම දෙකින් දිකටම පහළ ගොස්තිබීමයි. දෙදහස් හතුන මර්ශේද සයට අනු හතරක්වූ අරමුදලේ ලංසු පිළි ගනීමේ ප්‍රණතාව දෙදහස් දහස්සේ වර්ශය වන විට සියයට පනස් හතදක්වා පහතවැටීම ප්‍රශ්නාර්ථයක්. සට පනාහකටඩුවෙන් ප්‍රමාණ පා බෑ ගෙන ඉල්ලම් කරනකොට ිලියන සීයක් දෙන්න පනායි ඇැබයි සේවකර්තසාදරමුලට සල්ල තියනවා ඉතුරු පහගන්ඩයන දීතක කරල පොට. मे ම. व सा ත් प प ौद ज හ ौ रा ली ौद . ति वार ड सा . දහසක් බලාපොරොත්තු හා සිහිනදී බලට පත් වූ දේශපාලන අධිකාරය සිය හිතවතුන් වෙනුවෙන් සේවක අරමුදල් බිල්ලට දෙන පසුබිමක. එහි සැබෑ හිමිකරුවන්ට අත් ඇත්තේ කනගාටුදායක ඉරණමක්. සේවක අර්ධසාධක අරමුදල් හරහා සිදුවන තවත් වංචා හා දූෂිත ගණදන පිළිබඳව සහ ඊට වගමියුත්තන් පිළිබඳව තොතුරු හෙට. දේශපාන අවශ්‍යතම්මත පත්වීම් ලබාදීමි සූදානවක් පිල්ිඳදව අද විමර්ශන යළිත් කතා කරනවා. හජනතාවට ඇති ගැටලවන්නේ පරංගයාකෝටේ යක්ම මෙෙන් වටින් පිටි මේ සූදාානමනේ චන්ද ගුන්ඩුවක් විස පත්වයීම බාදීමමද යන්නයි.. රටපුර පාසල්වල ක්‍රඩාහා ශාරී කධ්‍යාපන ගරුවරන් තුන්දස් අටසේ හැටාට දෙනෙකු සඳහා පවතින පුරප්පාඩු පිරවීමට මුවවෙමින්. අධ්‍යපන අමාත්‍යංශයේ ශ්‍රීලංකා ගුරු සේවා ව්‍යවස්ථාවද අම අමුවේ උල්ලඟගෙන කරමින් නොසුදුසන් තුන්දා සටසේ හැට දෙනකුට රැකිිය අලබදීමට සූදානම්මන බව මනාවතහ උරුවනවා. වෙමර්ෂණ ඉකුත් බදාදා අනාවරණ කළ පනිදි. අධ්‍යාපන මාත්‍යංශයේ පාලන පිළිබඳාතරේ කළේකම්බරයාගේ මේ කැඳවීම එල්ලිපිය අනුව, අපස සාමාන්‍ය පිළ විභාගේදී ගනිතහා සිංහල විෂය ඇතුළුව විෂයන් හයක් සමත්තුවන් තුන්දස් අටසය හැටාට දෙනෙකු අග්‍රාමාත්‍යවරයා අතින් පාසැල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පත්වීම් ලැබීමට නියමතයි. මෙම බඳවා ගැනීමේ සුදුසුකම පිඳ විමර්ශණ මුල්වරට අනාවරණ කළේ දෙදහස්දාහත වසරේ සැප්තැම්මර් මසදාට වැනිදායි. සල් ක්‍රීඩාවහා සන්ධ වගකින් පැවරුණු අධ්‍යාපනනාමාත්‍යංශයේ ක්‍රීඩාහා ශාරීදික අධ්‍යාපන අංශය මෙම වැඩපිළිවෙෙන් ඇත්කර තැබීම විශේෂත්වයක්. ඒ වෙනුවට මෙම අනර්ථකාරී වැඩපිළිවෙල කරටගෙන වගකින් ඉටකරමින් සිටින්නේ අමාධ්‍යංශයේ පාලන පිළිබඳ අතිරක लेකම්වරයා සහ. පසල් කටයුතු පිළිබඳ අතිரேක லேකම්වරයායි. පාසල් කටයුතු පිළිබඳ අතිරක ලේකම්වරයා ඉකුත් දොලහ දාතමින් දිවයිනේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරන් වෙතම මේ ලිපිය යමුකරමින් இல்லලා ඇතේ. තම කලාපේ පාසල්වල ක්‍රීඩා හා ශාරීදික අධ්‍යාපන ගුවරුන් සඳහා පවතින පුර්පාඩු සංඛ්‍යාව කඩිනමින් දන්වාය වන ලෙසයි. එමතිරේ කළලකම්මරයා ඉකුත් දොළහදාතමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යොමු කරන මෙල්ලිපිය අපූරු එකක්. එනම් මෙහි සඳන් ව මේ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් තුන්දා සටසේ හැට දෙනකු බඳවාගැනීමට නීමිත බැවින් එම පිරිස් පුහුණු කිරීමට කලාප මටමින් වැඩමුලු සංවිධාන කරන ලෙයි. එයනුවරේක අමාත්‍යංශයේ විසින් බඳවාගනීමට යන පුහුණුවක් නැති ඊ යා පාසල් ක්‍රීඩ පුහුණුව තුන්දස් අටසය හැට අට දෙනකු, පුහුණු කිරීමේ කොන්තරාතුව, පළත් සභාවලට පැටවෙන හැඩක් දක්නට ලැබෙනවා රකීය අමාත්‍යංශය දේශපාලන හිතවත්කම් මත මෙයාකාරයට නීති විරෝධී බඳවා ගැනම් සිදුකර එහි බර පලාාත් සභාවලට පැවරීමට එරහිව මුලින්ම වැඩිමුරය පත්තු වූයේ මධ්‍යම පලාති මේ ක්‍රඩා පුහුණු කියලා තනතුරක පුරක්් පාඩුවක් නෑත්තට මොක හෙම එඒම තනතුර පලාත් සභාවේ පහෝ මධ්‍යම රජයේ පාසල් වල නෑ මෙවැනි පත්වීම් කිරීමේදී මුූල්ලමය පත්ත ගැන ඒැනඒ අය සඳහා වන බැටුප පිබඳ කතා කරන ගොට අපේ පරි අපේ තිබෙන ප්‍රමාණයට හාගිය වැටුක් ගැටලුවක් එන්න පුළුවන්. එම විරෝධය පල කළ සරත් ඒනායක හතා. අදවන විට උතුරු මැද පලාාතේ ආණඩුකාර දුරේ දරන බැවින්. රේකය අමාත්‍යංශයේ විසින් බඳවා ගැනීමට යන ප්‍රශ්න ගත තුන්දස් අටසේ හැටෙන් කිසිවෙකුත්, උතුරු මැද පලාත් සභාවේ පාලනයට නතු පාසල් වලට නම් අනයුක්ත කර නොගැනෙනු ඇති. එය ප්‍රමාදර්ශකර ගනිමින් සෙසූ පලාාත් සභාද කටයුතු කළ හොත් අග්‍රාමාත්‍යවරයා අතින්, එ විසි නොවවැනිද පත්වීම් ලබාගැනීමට නියමිත පිරිසට සිදුවන්නේ කුමක් ද. ජනාධිපති ලේකම්තුමනි යළි ඔබේ අවධානය පිණිසයි. බස්නාහිර පළාත් සභාවේ නිලකාලේ හෙට මධ්‍යෙමරාත්‍රීෙන් අවසන්වීමට නියමිතයි. පලත් සභවේ නිලකාේ අවසන් වී මත් සමඟ එම පලත් සභහවෙත් පාලන ආණඩුකාරවර අයටට පැරෙනු ඇති. එම පලත් සභේ නිලකාේ හිටමාද මරාත්‍ර වස වී මත් සමඟ නිලකාය අවස වී ඇති ආ්ඩුකාරවරු යටටත ඇති මුළ පලත් භගන අටක් නැගෙනහිර උතුරු මද සහ සබරගුව පලත් සබහ දෙදහස්දාහත වසරේද අවසන් වූ අතර මධ්‍යම වයිබා උතුරු පලත් සභවෙ නිල කාල අවසන් වගේ දෙදදහදාට වසරේ සැපතැම්බර් මාසේදී දකුණු පලත් සභාවේ නිල කාලේ පසුගේ දසවනදායින් අවසන් වනා ඉතිරි ඇතේ වූ පලත් සභහ පමනක්. අතර එහිලකාලේ සැත්තම්බර් මාස්සේදියාව සවීමට නියමිතයි. එමන් පසුබිමක දිගින්දිකටම කල්යමින් පවතින පලත්ස භහමැතිවරණේ පැවැත්වීමේ හැකියාව කැබඳුද. පලවැනිසර කල්දාගත්තත් තුනෙන්දගරගෙන. අද ඒව කරගන්න බෑ ඒකල්දාාන්න බැරි දැන් වෙලත්වෙනත් කරුණු ඉදිරිපත් කරමින් සීමා නිර්ාණයන්කයන් ගැන කතා කරමින් මෙක් කල් නති අවශ්‍යතාවයක් තියනන හටරි චන්දතියන්න පුලුව. විපක්ෂය හැටියට යම් කිසිබිදී. අමස්ථාවක ආණ්ඩු පක්ෂෙන්ගේනාවනම් මේ පනත මේ ආකාරයෙන් කරලා මැතිවරණයඇතිම කියලා අපඉන්න සියල දෙන අත්්ක මුස්ර ඒන තර්කයක්ේ අපින චන්දල්ල සන්දල්න පසම ඇතිවරණ එන්න පලස්සව මැතිවරණ ජතිිපතිවරනන්නේ තියල පාලිමේති මැතිවරණ තිබ්බයි පසේ නීතියනුව පරනක්‍රමේයටයන්න තුනෙන් දෙක් ගන්නන පාලිමේන්තුවේ එහම නැත්ත දැන තිනතත්යන සීම ර්ණවාර්ත අවසන් වලාන ැතිවරණ තියන් හැකියාවක් නහැ එලිය සම්න්ත්‍ර මාලාවිත් තවත් අධරක් අද පස්වේ දෙෙහිවල Sස්ස් ජයිසි ක්‍රඩාන්ගනයේද පැත් වුණ. හිට ආරක්ෂකලේකම ගොට අභ රජපක්ෂමතාගේ ප්‍රධානත්වයන. අපි නිස ආර්ථික සැලස්මක් තිබෙන්න්න තෝන. නිසි සංවර්ධන සැලස්මක් තියෙන්න්න ටෝන්. එකට පැහැදිලි අවබෝධයක් තියන නායකත්වයක් තියෙන්න්න ටෝ. වැදගත්වෙන්නේ මේවා මේ සලසුම් මේ දර්ශන ඉදිරිපත් කිරීම පමණක් නෙවෙයි මේවා ක්‍රියාත්මක කරන්නට පුළුවන්වීමයි වැදගත්වෙන්. මෙවා ක්‍රියාත්මක කරන්නට පුළුවන්. නනායකත්වයක් අපිට අවශ්‍යයි. අපි මහින්ද රාජපක්ෂි ජනාධිපත්තුමාගේ පාලන කාලය යටතේ. පෙන්වා අපි කතා කරන කටසක් නෙවෙයි අප වැඩකරන කොටසක් කියල. ජධප ක්කත්තවේ පිබඳ ාර්ලිමෙන්න් මන්ත්‍රේ කුමාර වවැලගම මහතාගෙන්ද අද මාධ්‍යපේ දී අගලබත්තේ දී පශ්ම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්සේ තුළ පෝට්ටුව තුළ ඒක ජේස්තත්ය ලබන්නේ මහින්ද මහත්තයට පස්සේ. මේ කතා කරන්න කුමාර වල්කම. දැම් මහත්්ට වැරන අයියටට අයිට ෑ මල්ලිට මල්ලිට රනවා නි මල්ලි අල්ි අට බරන්න නොට නෝනට බැරිනම්වත් අයිය කෙනෙක් හිටා. පුතාටබෑ ඉංගලන්ත රජ පවනති මේේදීන්නේ. ජනාධීපති මැතිවරණය කියන්නේ. කොට්ටාසයක් නෙවෙයි ජනාධිපති මතිවරණය කියන්නේ මුලු ලංකාවම එක චන්ද කොට්ටාසයක් අපිට බහුතරෙඉවා. ඇැබැයි ඒ බහුතරයෙන් ජනාධිපති මැතිවරණය චය ග්‍රහණ කරන්න බෑගනකමන් කියවා. මද එක හොට ේක්ෂක කෝනේ එක තමයි දී ජනතාව යුතු පෙරම නේ ඔබතුම මේරට ජනාප හෝම් ම ජාදපති නොත් මසාහය ආයක දෙයක් නෑ කෙනින් රාගට කෙන්කි. ලත් සහමැතිවරන පැවැත්වීම සම්න්ධය පාර්ලමන්තු න්ත්‍රී එස මරික්කාර හතා අදකළ ප්‍රශයක් අප මට සතුළු වේලාගට පෙර විකාශය කලා. එක හෙ රමු කල මන්ත්‍රී රයාගේද ප්‍රකාශය සමගින්. රමුක්වල මන්ත්‍රීපරයා මරිකාර් මන්ත්‍රීපරයාගේ ප්‍රශවයට දුරකතනය ඔසේ මීට ටිකවේලාකට පෙර යලිත් ප්‍රතිච්චා දැක්වා. ප දුගරන්නේ මරිකාර්වනිි පෝහන්දරු කරන පය පරන හම මන්ත්‍රීවරය. තුමාට අප එහෙම අවස්ථාවදෙන් නොනෙවාගේ කතා කියන්න තිැ එහම කියනයි ගොක් කිින්න්නව ඒ වන්න ම එහම න්දුගන්න තු මධ්‍ය කරවන්න දන්න නති වන්න තියන්න कोයි කාලද ැතිවර් යාදි තිවර්ණ තියන් හොද ල දන්න යගෙන ඔය ඔය කතන්න්නර මොවත් එපා මරික්කා මහත්තා පංහිතන මන් දම්ම තක්ුණ ර ො මැක්කිල්ල පාලතු එ තුවාතයි කණ්ඩෑම ට අපිට කියන්න කියන්නේ නති වන්න තිීන්දු කරන්න උබතුමාලනෙයි ල්වික්න සිංහහ ඔහුගේ සහචරයන් වනසාගල්ල මංගල්ල මල්ි කලවොයි කස්්ති කැබෙනට් එක නකෙන ඔන්ගේ හිතවද දෙනව තන්දට බයි කතානායක කරු ජයිසුරීම මහතා අද අස්ගිරි මල්ලතු මහනනාහිමරින් බැක ආශිර්වාදල බාගත්තා. මහනුවර අස්කිරේ මහාවිහාරයටග කතානායක පරයා සියම් මහනිකායේ අස්කිරි පාර්ශවේ මහනායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥාල්වතන් නාහිමියන් බැහැක ආශිර්වාද ාගත්තා. නතුරුව කතානායකරු ජැසූරිය හතා සියම් මහනිකායේ මල්වතු පාර්ශවේ මහනාක අති පූජ තිබටවාේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහදුටුවේ මල්වතු මහා විහාරයේදේ. කථනායකවරයා මල්වතු පාර්ශවේ අනුනායක පපුජ්ජ දෙමුල්කුමරේ විමලද ධම්ම නාහිමියන්වද බැහැදුටවා. ඒ මහිතන්නේ ජූලි අටින්දතන අමරුවර දිනේ. එදා තමයි ප්‍රතිද්ධියයට බත් කරන ක්කොම ඒක දුන්න පෙමදා සමහත්මය අ අපනේන සේස්සයට අන්තරම සේවය අන එහ ඒ කොහල බලාප . జ మ ඉදිര െ ాత ా మ ද ුව. සැමට සවන ආදර්ශ ගමාන ව්‍යප්‍රති අර්ථය ඉදිකිරීමට නියමිට දෙදහස්ස එකකසියඇත්තිහ දෙදහස් එකකසිය තිස්සක දෙදහස්කසය තිස් දෙවැනි ගම්මානයන්ට අද මුල්ගල්තබුණා.. නිවාස ඉදිකිරීීම හා සංස්කෘතික කටයුතු අමාතේ ජත් ප්‍රම දාස මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම ගම්මානතුනට මුල් කල තැබුණේ හම්පන්තුට සිලසගම ප්‍රදේශයේදී. සාමශක්තිගම සැමසිසිලගම හා සාරදිහිරගම ලෙස මෙම ගම්මාන නම් කර තිබෙනවා. මෙම ගම්මානවල ඉදිකිරීමට යෝජත නිවාසංඛ්‍යාව හත්තෑ පහ. ම් බොහ දෙනෙක් අද කාලේ තම තමන්ගේ ඉලක්කගැන හතා කර. තම තමන්ගේ ඉක්ක ගැන විවිධහණ්ඩායම් යුතුවල පුම්බ්ඩ හදලා. තම තමන්ගේ ඉලක්ක ජාතිගගේ ඉලක්ක නෙමේ ෞද්ගලද ඉක්. මේකතම අපේ රටේ ක්‍රියාත්මකවෙල ලොකුම දේශපාලන්න විහිළුුව. මේ රටේ ජනතාව මේට වැඩිය වඩාත් බුද්ධිවා. බොහොම ඥානාාවන් විතයි. මේ රටේ රටේ ජනතාව අවෝහොද කරගෙන තිබෙනවා. කෞුද වැඩ කරන්නේ. කවුද කැප කරන්නේ. කෞද පරාර්ථකාමීව මේරටේ පොදු ජනතාවට සේවේ කරන්නේ. ජනතාව රවට්ට පුකාලි වරයි. මම විශ්වාස කරනවා. ඉදිරියේදී රට බාර දෙන්න ටඕුන් අවස්ථාව වෙනකොට මේ රටේ පොඩි මිනිහට උපරිණෙන්ම බැදන යුගය නිර්මාණය කරන්නට රථේ ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා ඒකන්සයි කියනක මට විශ්වවාස. අග්‍රාමාත්‍ය දූරේ වෙන සප් පිල්ම දව පසුගේ සතිය ඇතිවු කතා භාපිල්මදව අද මාධ්‍යවේතීන් අමාත්‍ය මංගල් සමරවිමහතාගේ මාත්‍රදී පශ්න කළා.ය. බොහොම අමාරුවෙන් ලබාගත්තා ආන්ඩුව අපි කාටවත් ලේසියෙන් පහසුවෙන් පෙරලන් ඉට දෙන්නේ නෑ ඔය කියපු දොලොස්සනිටමන් ලංකාවේ හිටියෙත් නෑ හිල්ට නෝට ලේටයන්න ඕන නෑ ගමේ හන්දියක්ගටගියත් කඩයකට ගියත් බොහෝ දෙනා කතවෙන්නේ ඊළඟ ජනාධිපතිවරණේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී කතිිකාවක්. සජිත්ත ඇමැත්තු මා අතරත් පාලිමේන්ටුව සිටින අනික්කුත් සියල්ලූ මන්ද්‍රීවරු අතරත් නිතර නිතර සාකච්ඡාවෙන්වා මා මන්ත්‍රීවරූ හැටියට ඇත්තවස්ස එම අපි මේ ප්‍රස්සේ ගැන සාකච්ඡාවෙනවා ඒක කුමාන්තරයක් නෙමේ බල අරගල මැද මහජර නියෝජිතයෙන් කල්ගෙවද්දී රටේ මහජනතාව දෛනික ජීවිතන හොුණ දෙන්නේ දහසක් බාධක මැදයි මේ ඔන්ගේ හඬ රටහමුව නිසාපරණය කරන ජනතා හඬ විශෂාන්ගේ. අපට අපි නන් දැන් අපේ කාලෙඉවරයි මේ ඉන්න බාල පරම්පරාවට වතුර ටිකක් නැතු ඒ ළමයි නත්තේවාගේ එඩවේ කියලායිඉතිං අපිට දුකයි. කුරුණෑ කල ගිරිපාවේ ආර්යපති වගේම. වකුකඩරෝගයෙන් ඕනටත් වඩා පීට අපිදි, ගිරිපාාවේ ගම්බුන් හැමෝකිම හිතේ බලාපොරොත්තුව තම තරුවන්ටවත් පිරිසිදු පානිය චලබිනක් ලබාදීමයි. කුරුණෑ කල දිස්ත්‍රික්කයේ වකුකඩ රෝගෙන් වහුල්නම ප්‍රදේශය ලෙස සිය ප්‍රදේශය මේ වනවිට ලැස්තුකතවී පැවතීම. ඒමියන්ේ දරුවන්ගේ නාගතය පිළිබඳ ඇති අවිනිශ්ි පව තව තවත් තිවර කරන්නක් අද වෙන තුරු අපිට මේ පානී ජනී සඳහා කිසිප රජයකින් මුදවෝ පදවක් බේනතුරු ලැබිලන දැම්බන මියලා හැටටි අිල්ලික අසලිපවෙලායි. යාගන් ප ගමේ ලින්දෙස බලමින් හෝල්ලන ජනතාව ආර්ථක අපස්තාව මධ්‍යය වවත් බෞවසර මගින් කෙන්න චලය හැකි සෑම පිටමමලති කනීමට උත්සා කරන්නේ තමන්ට අහිබි වූ නිරෝකීකම තම තරුවන්ටද අහිමිවේ යැයිබියෙන් අපේ ගමේනම් ප්‍රදේශේ අත පාතිල බැබගල්ලොමාරයේ නක ඉ තායිතර හරක්වේ වයිමනවා වී දන්නේ නෑ අපට ලැිය පනබල ම ල පාගනය. උද් කල් හම පානඩ ලෙන. වකවර් රෝගයේ වැළඳුරු පසු ප්‍රතිකර්ම සොයනවා පෙනුවට එය කල් තබා වලක්වා ගැනීම සියලු දෙනාගේම වගකීම බවද මෙහිදී ගම්මුන් අවතහරණය කලා. රද පුර නොත්්යාාම ප්‍රදශවලේකම් කොට්ටාශවයට අයත් එට්ටිොම වැව දීර්ග ඉතිහාසයකට උර්මකම් කියන්නක්. නමුත් වසර කිහිපේක සිට මෙම වැව ජපන්ජපර හේතුවෙන් ගොඩවීමේ අවධානමකට ලක් වතිබෙනවා. පොකරු වැවතිස් හයක චලයෙන් පෝෂ්ණය ලබන මෙම වැැව විලක්ෂිය කෝරලට අයත් දෙවන විශාලතම වැවලෙසිද සැලකෙනවා. න්ජගේ ම ග නත් ම කක්නෑ. අක්කර අඩි එදහස් දෙසිියක වපසරයකින් යුත් මේ වැවෙහි වාන්දොරට අිහාරසියක දිගකින් යුක්තව නිර්මාණය කොට බීම විශේෂත්වයක්. අප වාර්තාකරු සඳහන් කළේ මෙම වැවෙන් පෝෂ්ණය වන ගෝබිම් ප්‍රමාණය කමුරු අක්කර දෙසිය හතලිහක් පමණ වන බවයි. මහාවාරිමාර්ග අයටතේ අලුතින් ආරම්භ කරන ලද එල්ලංගා පද්ධතිය ප්‍රතිසංස් කරණ කිරීම වැඩසටහනට මෙම වැව තෝරාගෙන නොමැති බවටද ගොවීන් මැසිවිල අගනවා. බාහිර වැව් තිස්සායක වාන් ජලය? එක දනත වක්වා මේකේ මේවතමල්ලඟ බද්දති කෙලෝව ෑවෙන්න්න නෑ මු ප අරංචති හැට මේ මේ එල්ලඟ බද් තිර ඇතුළලත් වෙලා නෑගනෙ තව ැනගන්න මේ කොකු විේසනගන්න ගහය රම ප යල අන වලගන්න බරම ජපන් පනි සවතුරු නාා යල් කන්න අන්න ගහ වලකන්න ම මේ පිළිබඳ වැඩ දුරොතුොරතුර ැනගන්න පිවිසෙන්න්න. නිවස්ෆර්ස්ට් නිල් ෆේස්බුක්් පිටුවට. තිහාසේ පල්මුුවට ශවයි ලංකාවට ජෙෂ්ට් අංශයෙන් ආසියා අනු බර ඉසිලිමි පදකමත් දිනාදීමට ඩිලංක ඉසිුරුමාර අද සමත්තුනා. ANAදී පැත්වෙන ආසියානු රඉසිලීමේ ශූරතාවලිය දීල් ලොකට පදක්කමක් හිම්රගනමින්. ෙරසය ැ ල පි ්‍ර ලට සුදුතුුකම් ල ගැනීම තරග ලයක් ෙස පැත් වනවා. න පහ පන්ත තර දු ෙලක් ුරුමර අදේ සවේ ොකට පක්ම න ගත් හ න ක්‍රම ලග්‍ර මක්ේ පහක ර ප්‍රමාණයක් සහ ල ජ ්‍රම ක් හ පරමාණ කට මත්. ට ලගට බක්ම දිනගන්න හැකිවන ඉති ඒග මට ගොඩක් සතුතුයි. ඒවාගේම මෙවස්ථා ද මගේ පුූුණකරුවන ෘක්ෂන් විතිලකසව විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම මෙම තරගාවලියට මත් එක්ක පැමිණි මගේ අනිකුත් සෞධ සෞධයල්ට හොඳ තරවාරයකට හුණ දෙල්ගෙන මොවත් ගස්ථයි සුපාත්. ඒ සමගින් ප්‍රවති්‍යාසන් ඔබට සුබාත්යක්. අයිබයි.